ආයුබෝවන් සුබ දවසක් වේවා යාළුවනේ. ඔයාලා මේක තුල ඉන්නේ සිංහල එක්ස්ප්ලෝරර් YouTube නාලිකාවත් සමගින්. ඉතින් මේ වීඩියෝ තුලින් මම කතා කරනවා ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ පෞද්ගලික අංශයේ බැංකුවක් වන කමර්ෂල් බැංකුවේ ලබා දෙන ස්ථාවර සම්පතු පොලිය අනුපාත. ඉතින් ජේෂ්ඨ පුරවැසියන් සඳහා ලබා දෙන අනුපාත ගැන තමයි මේ වීඩියෝ එකේදී කතා කරන්නේ. එතකොට මිනිමම් ඉනිෂියල් ඩිපොසිට් එක රුපියල් 1000යි. ඉතින් රුපියල් 1000ක් දාලා කමර්ෂල් බැංකුවේ FD එක ආරම්භ කරන්න පුළුවන්. අපි බලමු කොච්චර මුදලක් පොලිය අනුපාතිකයක් අපිට ලැබෙනවද කියලා. ඉතින් ඔයාලට දැන් මේ බලා ගන්න පුළුවන් වෙන්නේ වසරකට FD එකක් දැම්මට පස්සේ කමර්ෂල් බැංක් එකෙන් ලැබෙන ස්ථාවර සම්පතු පොලිය අනුපාත. ඉතින් එතකොට කල්පිරීමේදී අපිට ලැබෙනවා 108ක පොලිය අනුපාතිකයක්. ඒ වගේ මාසිකව ගන්නවා නම් අපිට 107.7ක පොලිය අනුපාතිකයක් ලැබෙනවා. ඉතින් ඔයාලට සම්පත් බැංකුව සහ HNB බැංක් එකේ ස්ථාවර සම්පතු ගැන දැනගැනීමට අවශ්‍ය නම් මගේ channel එකට ගිහින් බලන්න පුළුවන්. එහෙම නැත්නම් මේ description එකේ තියෙන link වලින් ඒ වීඩියෝ බලන්නත් පුළුවන්. අපි බලමු කොච්චර මුදලක් තැන්පත් කරාට පස්සේ කොච්චර පොලියක් ගන්න පුළුවන්ද කියලා. හරි යාළුවනේ, අපි හිතමු අපි කමර්ෂල් බැංකුවේ වසරකට FD එකක් දාලා මාසෙන් මාසෙට පොලිය ගන්න හිතාගෙන ඉන්නවා. ඉතින් අපි රුපියල් 110ක වගේ මුදලක් ඩිපොසිට් කරා. ඉතින් මෙන්න මේ ඩිපොසිට් කරපු මුදලට අපි බලමු කොච්චර පොලියක් ලැබෙනවද කියලා මාසිකව. ඉතින් අපි ගුණ කරනවා අපිට ලැබෙන මාසික පොලිය අනුපාතිකේ 107.7. ඉතින් ඒ විදිහට ගුණ කරාට පස්සේ අපිට රුපියල් 77000ක මුදලක් ලැබෙනවා. මේ මුදල අපිට ලැබෙන්නේ වසරකට. නමුත් අපිට අවශ්‍ය මාසයක නිසා අපි 12න් බෙදෙනවා. මොකද වසරකට තියෙන මාස 12ක් නිසා එතකොට රුපියල් 6416ක් ලැබෙනවා. ඉතින් මෙන්න මේ රුපියල් 6416 මුදලට පදු ගෙවන්න වෙනවා 105ක. ඒ නිසා අපි 100න් බෙදලා 95න් ගුණ කරමු. ඉතින් එතකොට 105ක් අඩු වෙලා යනවා මේ උත්තරෙන්. ඒ කියන්නේ රුපියල් 6095ක මුදලක් ඔයාලට ලබා ගන්න පුළුවන් කමර්ෂල් බැංකුවේ රුපියල් 110ක් දැම්මොත් ජේෂ්ඨ පුරවැසියන් සඳහා. ඒ වගේම මේ මම සඳහන් කරන මුදල සුළු වශයෙන් වෙනස් වීමකට ලක් වෙන්න පුළුවන් බැංකුව අනුගමනය කරන යම් යම් මුදල් ප්‍රතිපත්ති නිසා.